දැන් ඊයේ නාමල් රාජපක්ෂ හිටපු ඇමතිතුමාම කියනවා මේ ගෙවල් ගිනි තීරපේක සාධාරණයි. මේමයි මතක තියාගන්න කාරණේ තමයි අපි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය. අපි හිංසනයට අවදක්වත් වැඩ කරපුවා නෙවෙයි. මම කියන්නේ හිංසනයට අපි පර පක්ෂයක් නෙමෙයි. අපි හිංසනයට හැමදාම අපි අවිහිංසාවාදී පක්ෂයක්. වියමස් ගොඩමස් දඩමස් රස මොහේන අයට සන්දඩයන් සොයා මීට්. එතකොට එවැනි පක්ෂයක කිසි වෙලාවක කාටවත් හිරියර සිද්ධ වෙනවට අපි සූදානම් නැහැ. ඒකට අත උස්සන්න. ඊවල් මන්ත්‍රීවරුන්ගේ ඊවල් ගිනි තිබ්බද සාමාන්‍ය පුද්ගලයන්ගේ ඊවල් ගිනි තිබ්බද මේ සියල්ලම වැරදි. ඊවල් වලට පාර දුන්නාම වැරදි. මිනි මරනවා නම් ඒක වැරදි දේශපාලනිකෝ. අපි ඒකට විරුද්ධයි. ඉතින් අපි මේ මතේ දිගටම ඉන්නවා. ඒ නිසා වැදගත්කම තියෙන්නේ ඒක ආණ්ඩුවට ගියාම ඒක අනුමත කරන්නයි ආණ්ඩුවේ කට්ටිය කියලා තව කට්ටියකට එකතු වුණාම ඒක වැරදි කියන්නේයි හරි කියන්නේයි නෙමෙයි අපිටන් ඉන්නේ අපි ඉන්නේ ඒ සමස්ත අරගල ක්‍රියාවලිය අවිහිංසාවාදී අරගල ක්‍රියාවලිය ගියා ඒකේ ඉතිහාසය කවුද මේක ගෙනාවේ කියන එක වෙනම කාරණයක් කතා කරන්න ඒකෙන් රජ වුණේ කවුද කියලා කතා කරන්න ඕන වෙනම කාරණයක් නමුත් අවිහිංසාවාදී අරගලය ප්‍රචණ්ඩත්වයට පත් කරේ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුමයි ඒ අයම තමයි ගිහිල්ලා ගෝල්ෆේසර් ගිහිල්ලා පූජිත ජයසුන්දර මහත්තයත් එක්ක ගිහිල්ලා අවාර්ඩ් බහර දීලා ඒ මිනිස්සුත් එක්ක ගිහිල්ලා ඒ ක්‍රියාවලිය දේශපන්තෙන්න කොන් එක ගිහිල්ලා සමා වෙන්න පූජිත ජයසුන්දර මහත්තයා නෙමෙයි සමා වෙන්න දේශපන්තෙන්න කොන් මහත්තයාවත් එකතු කරන් ගිහිල්ලා ඒ අයගේ ආරක්ෂාව මැද ගිහිල්ලා මේ අහිංසක අරගලකරුවන්ට පහර දුන්නා. එදිනින් පස්සේ මුළු රටම ගිනි තියන තරකට පත් වුණා. ඒක කරේ ඒගොල්ලන්ගේ මෝඩ වැඩවල ප්‍රතිඵලයක් විදියට. හැබැයි ඒක නිසාම අරගලකරුවන් ගිහිල්ලා මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තියන එකත් අපි අනුමත කරන්නේ නැහැ. ඒ නිසා මේ රට ප්‍රචණ්ඩත්වයට තල්ලු කරන එක නෙමෙයි අපි කළ යුත්තේ. මේ රට සාමකාමීත්වය, මේ රටේ මිනිසුන්ගේ තියෙන හදවතේ ගින්න, බඩගින්න සහ මේ තියෙන අනවශ්‍ය විශාල මේ බරක් තමන්ට දැල්ල තියෙන එක ඉවත් කර ගැනීමයි අපිට වැදගත් වෙන්නේ. දැන් අපේක්ෂකයෝ කිහිප දෙනෙක් ඉදිරිපත් වෙනවා කියලා ප්‍රකාශ වෙනවා කිහිප දෙනෙක් තම පුතා තැන්පත් කරලා තියෙනවා. ඔබතුමා සඳහන් කරා ප්‍රෙස් ෆීමක් ඇඳවලා තියෙනවා තීරණයක් ගන්නවා කියලා. හැබැයි ඇත්තටම දයාසිරි ජයසේකරගේ හිතේ ඉන්න අපේක්ෂකයා කවුද? මගේ හිතේ ඉන්න කියලා මගේ හිතේ අපේක්ෂකයෝ ගණනාවක් ඉන්නවා. හරිද? ගණනාවක් ඉන්නවා. මට හිතෙනවා මෙයත් හොඳයි කියලා හිතනවා. හැබැයි නෑ. ඒක මට දින්දු කරන්න පුළුවන් කාර්යයක් නෙවෙයි. එහෙනම් මම මෙයාට දින්දු කළා ගිහිල්ලා මම පුද්ගලිකව දින්දු ගන්න මිනිහෙක් නෙවෙයි. මම මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීත්‍යානුකූලව පත්වෙච්ච ලේකම්වරයෙක්. මේ ලේකම්වරයා විදිහට ඔය මේ නිවාසිරිපාල ඇමතිතුමයි දුමින්සානාගේ මහත්තයලයි ගත්ත දින්දු වගේ පස්සය දෙනකොට ඇමතිකම් අම්මුණාම ගිහිල්ලා පක්ෂය තැන් තැන් වලට හේතු කරන දින්දු මම ගන්නේ නෑ. මම පක්ෂේ ලේකම්වරයා විදිහට බොහොම ප්‍රජාතන්ත්‍රවාදීව හැම සංවිධායකවරයෙක්ගේ මහලා මම අද ඊයේත් මේ දවස් දෙකේම සංවිධායකවරුන්ට කතා කරා. ඔවුන්ගෙන් අහනවා මොකද්ද ඔයාලගේ මතය කියලා. විනාඩි 15ක් 20ක් සමහරවිට කතා කරනවා. කතා කරලා අහන්නේ ඔබ මොකද්ද කියන්නේ කියලා. මම කිව්වා ඒ මතය ඔබ ඇවිල්ලා කියන්න තුන්වෙනිදා අපේ රැස්වීමනේ. තුන්වෙනිදා රැස්වීම අපි සංවාදයක් කරන අපි තීන්දුවක් ගමු කාටද උදව් කරන්න කියලා. ඒක දයසී ජයසිකරේ පුද්ගලික තීන්දුව නෙමෙයි. පොදු තීන්දුවක්. මට පක්ෂයේ මේකම් විදිහට පොදු තීන්දු ගන්නවා මිසක පුද්ගලික තීන්දු ගන්න බෑ. ඉතින් ඒ නිසා තමයි අපිට ගිහිල්ලා මටත් රයිල් ඉක්වසික මහත්තයා 10 පාරකට වැඩිය කතා කරා කැබිනට් ඇමතිකම් ගන්න කියලා ගිය පාර. හැබැයි මං ගියේ නෑ. හරි අදත් කතා කරනවා. නමුත් මං යන්නේ නෑ. යන්නේ නැත්තේ පළවෙනියෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන්න විපක්ෂේ දෙවනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු ගන්නේ පොදු තීන්දු මිසක පුද්ගලික තීන්දු නොවන නිසා. ජනාධිපතිතුමාට සහය දෙන්නේ නැහැ කියලා. ඒ අනුව අපි තීන්දුවක් ගන්න. විපක්ෂ අපේක්ෂක ගන්නවක් ඉන්නවා. ඉතින් අපි බලමු මේගොල්ලොත් එකක් කතා කරලා මොකද කරන්නේ. ඔබතුමාට ආරාධනාවක් ආවෙ නම් දැන් ඊ වෝටර් සෙන්ජ් එකේ පාටිය රැස්වීමට මොනවද දන්නේ? කවුද ඒක දීලා තියෙන්නේ? දැන් අපි මාධ්‍ය හරහා දැක්කා මේ කවුද දීලා තියෙන්නේ? පාර්ශ්වයක පාර්ශ්වවලා මේ දවස්වල කෑම කන්නේම බොණ්ඩ සල්ලි හරියට ගැවසෙනවා. ඉතින් ඒකින්ද ඒ වගේ අපි සල්ලි වලටවත්
නෑ කිසිමකට අපි ආරාධනා කරන්න කරලා නෑ. ඔබට යන්නෙත් නෑ. අපි දන්නවා වගේ අවසාන ප්‍රතිඵලය මොකද්ද කියලා. මතක තියාගන්න. මේ දවස්වල මිනිස්සුන්ට කණ්ඩ දෙයි ඇති වෙන්නේ. බොණ්ඩ දෙයි ඇති වෙන්නේ. සල්ලි දෙයි ඇති වෙන්නේ. මම මිනිස්සුන්ගෙන් ඉල්ලනවා කරුණා කරලා රට ගැන හිතලා තීන්දුවක් ගන්න. ඒක තමයි අපේ අවසාන තීන්දුව. ආපහු වැරදි තැන්වලට මේ මතය අරන් ගිහිල්ලා රට විනාශ කරන දැනට මේක ගේන්න එපා කියලා තමයි මම කියන්නේ.